අලුතෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙකුට හරි ඉංග්‍රීස් ඉම්ප්‍රූව් කරගන්න කෙනෙකුට හරි වැදගත්ම දෙයක් තමයි මොනවාද? ඉංග්‍රීසි වර්ඩ්ස්. වචන නැතුව මොනවත් කරන්න බෑ. කෙනෙක් භාෂාවක දක්ෂයි කියන්නේ එයායි භාෂාවේ වචන දන්නවා. දැන් මට සිංහල පුළුවන් නම් මම පුළුවන් කියලා කියන්නේ මම සිංහල වචන දන්න නිසා. ඒ නිසා මට ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. මං ගාව වචන තියෙනවානේ. ඒ වගේම ටැමිල් දන්න කෙනෙකුත් එයා ටැමිල් පුළුවන් කියන්නේ එයා ටැමිල් වර්ඩ්ස් දන්නවා. ඉංග්‍රීස් පුළුවන් කියලා කියන්න නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීස් වර්ඩ්ස් පුළුවන් වෙන්න ඕන. එහෙම නැතුව අපට සිංහල වගේ ඉංග්‍රීසි කතා කරන්න බෑ. අපට හරියට අපේ අදහස් ප්‍රකාශ කරගන්න බෑ අපට ප්‍රමාණවත් තරම් වචන නැත්නම්. එහෙනම් මේ 5 words කියන අලුත් ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයාට පුළුවන් අලුත් වචන පහක් ඉගෙන ගන්න. ඒ වචනවල තේරුම, ඒවා පාවිච්චි කරන හැටි, ඒවල ප්‍රොනන්ෂියේෂන් එක, ඒ විතරක් නෙවෙයි ලේසිම දේ තමයි, ඉතා වැදගත්ම දේ තමයි මේ වචන ටික ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමු අපේ අලුත් ප්‍රෝග්‍රෑම් එක 5 words. අපේ පළවෙනි වචනය මේ බෑක්ග්‍රවුන්ඩ් එකේ තියෙන පික්චර් එකට අදාළයි. දැන් මේ කටි වාඩි වෙලා ඉන්නේ කොහෙද? මේ කටි වාඩි වෙලා ඉන්න තැන තියෙනවා ගිනි මැලයක්. මේ කටි ගිනි මැලයක් වටා තමයි, ගිනි මැලයක් වටා තමයි මේ කටි වාඩි වෙලා ඉන්නේ. ගිනි මැලයකට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? ගිනි මැලයකට කියනවා කැම්ප් ෆයර් කියලා. එහෙනම් මෙයාලා වාඩි වෙලා ඉන්නේ කොහෙද? කැම්ප් ෆයර් එකක් වටේ, ගිනි මැලයක් වටේ. එහෙනම් අලුත් වචනයක් ඉගෙන ගත්ත අපි, අපේ පළවෙනි වර්ඩ් එක කැම්ප් ෆයර්. එහෙනම් අපි කියන්නේ කොහොමද? අපි කැම්ප් ෆයර් එකක් හදමුද, ගිනි මැලයක් හදමුද? Shall we make a campfire? අපි ගිනි මැලයක් වටා වාඩි වෙලා හිටියා. We were sitting around a campfire. අපි ගිනි මැලයක් හැදුවා. We made a campfire. ඔන පළවෙනි වචනය campfire. අපි බලමු අපේ දෙවෙනි වචනය. දැන් මං කියනවා මෙයාලට ප්‍රමාණවත් තරම් ආහාර නැහැ. ප්‍රමාණවත් තරම් වර්ෂාපතනයක් නැහැ. ප්‍රමාණවත් තරම් වතුර නැහැ. කොහොමද ප්‍රමාණවත් තරම් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ? වර්ඩ්ස් ගොඩක් තියෙනවා. අද ලස්සන එකක් ඉගෙන ගමු. adequate. මොකද වචනය? adequate. මං කඩලා කියන්නම් ප්‍රොනන්ෂියේෂන් එක අල්ලා ගන්න. adequate. ප්‍රමාණවත් තරම් adequate. එහෙනම් කොහොමද අපි කියන්නේ අපට ප්‍රමාණවත් තරම් වර්ෂාපතනය තියෙනවා? We have adequate rainfall. අපට ප්‍රමාණවත් තරම් ජලය තියෙනවා? We have adequate water. අපට ප්‍රමාණවත් තරම් පහසුකම් තියෙනවා? We have adequate facilities. Adequate, ප්‍රමාණවත් තරම්. අපි බලමු අපේ ඊළඟ වචනය. මේ කවුද? මීමැස්සෙක්. මීමැස්සට ඉංග්‍රීසි වලින් කියනවා honey bee කියලා. කෘමි ලෝකයේ අපූර්ව සත්වෙක් honey bee. මෙයා මීමැසි ජනාවාසයක්. සාමාන්‍යයෙන් එයාගේ ඉලක්කය ළඟා කරගන්න 70,000 fly කරනවා. ඒ කියන්නේ පෘථිවි වටා 3 ගුණයක්. team work වලට හරි විදිහටම ගැළපෙන සත්වෙක්. එයා හැමතිස්සෙම එයාගේ වැඩේ තමයි ફોકસ කරන්නේ. එයාගේ වැඩේ එයා කරනවා. කොලනි එකේ අරයා කරන්නේ මොනවද, මෙයා කරන්නේ මොනවද, ඒව අදාළ නැහැ. ඒ වෙනුවෙන් ඕනම දුරක් යනවා, ඕනම වේලාවක් වැඩ කරනවා. ඉතින් අපට අපේ ඉලක්කය වෙනුවෙන් එහෙම ඩෙඩිකේට් වෙන්න පුළුවන් නම්, එහෙම කැප වෙලා වැඩ කරන්න පුළුවන් නම් ඕනම ඉලක්කයක් ජයග්‍රහණය කරගන්න පුළුවන්. දැන් අද ඉලක්කයක් තියාගන්න. අලුත් වචන 2000ක් ප්‍රැක්ටිස් කරනවා. අලුත් වචන. දැන් තියෙන වචන මදි නිසා තමයි කතා කරන්න ගියාපුවම නිදහසේ අදහසක් ප්‍රකාශ කරන්න බැරි. තියෙන වචන මදි. ඒ නිසා අලුත් වචන ටිකක් එකතු කරගන්න. එහෙනම් අද ඔන්න තවත් වචනයක් එකතු වුණා. honey bee. මීමැස්සට ඉංග්‍රීසි වලින් කියන බර්ඩ් එක. අපි බලමු අද දවසේ ඊළඟ වචනේ. මේ මොනවද තියෙන්නේ? මේ මොනවද? කෝමාරිකා, ඇලෝවීරා. දැන් මේ ඇලෝවීරා ටිකක් මේ මොනවද, මේ ස්පූන් එකකට අරන් තියෙනවා. ඒක එකේ මොනවද මේ අරන් තියෙන්නේ? ඇලෝවීරා එක්ස්ට්‍රැක්ට් එක. ඇලෝවීරා එක්ස්ට්‍රැක්ට් එක. එහෙනම් මොන හරි දෙයක සාරයට කියනවා අපි එක්ස්ට්‍රැක්ට් එක කියලා.
orange extract එක aloe vera extract එක එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් sandalwood extract එක. එතකොට extract එක කියන එක noun එකක් විදිහට වැඩ කරනවා. දැන් අපිට පුළුවන් මේකේ verb එකක් use කරන්න. Verb එකත් extract එක තමයි. කියන්නේ මොන හරි දෙයක සාරය ගන්නවාට කියන ක්‍රියාපදයක් extract. දැන් aloe vera extract කරනවා. Extract කරනවා. Sandalwood extract කරනවා. ඒ මොන හරි දෙයක ඒ සාරය ගන්නවාටත් කියනවා මොකද්ද? Extract කියලා. ඒතර extract කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. ඒ සාරය ගන්නවාටත් කියනවා extract කියලා. ඒ ගත්ත සාරයටත් කියනවා extract කියලා. අලුත් වචනයක්. Extract, extract. එතකොට අපි අද ඉගෙනගෙන ඉවරයි වචන හතරක්. අපි බලමු පස්වෙනි වචනය. මේ කවුද? මේ කුරුල්ලා මල් පැණි බොනවා. දැන් අපිට කුරුල්ලා කියලා කියන්න පුළුවන් the bird. මොන හරි දෙයක සාරය ගන්නවාට අපි වචනය දැන් ඉගෙන ගත්ත මොකද? Extract කරනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් the bird extracts මල් පැණි. කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඒකත් කිව්වොත් තමයි වාක්‍ය සම්පූර්ණ වෙන්නේ. Nectar. මොකද වචනය? Nectar. එතකොට අපිට මුළු වාක්‍ය කියන්න පුළුවන් the bird extracts nectar. එනම් මල් පැණි වලට කියන ඉංග්‍රීසි වර්ඩ් එක අපි ඉගෙන ගත්තා nectar. Nectar. දැන් ඔන්න අපි වචන පහක් ඉගෙන ගත්තා. දැන් අපි මේ පහ පොඩක් ප්‍රැක්ටිස් කරමු. වීඩියෝ එක කිහිප සැරයක් බලන්න. ඉබේ මතක හිටිනකම් බලන්න. ආයාසයක් ඔලුවට ගන්න එපා. හැබැයි ටාගට් එකක් තියාගන්න. අලුත් වචන 2000ක් ප්‍රැක්ටිස් කරනවා කියලා. වොකැබුලරි එක හදා ගන්නවා කියන්නේ ඉංග්‍රීසි වචන ටික සෙට් කර ගන්නවා කියන්නේ. ඇත්තටම ඉංග්‍රීසි වල 150ක් ඉවරයි. 150ක් ඉවරයි. ගොඩක් අයට දැනුවත් හොන දරුවත් තියෙන ප්‍රශ්න තමයි. මොකද්ද? වචන දන්නේ නැහැ. කතා කරගන්න ගියම වචන දන්නේ නැහැ. ඒ වාක්‍ය සිංහලෙන් කියන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසියෙන් කියාගන්න බෑ. ඉංග්‍රීසියෙන් කියාගන්න බැරි හේතු එක හේතුවක් තමයි වචන දන්නේ නැහැ. දෙවෙනි හේතුව ඒක කියන ක්‍රමයේ දන්නේ නැති වෙන්නත් පුළුවන්. ඇත්තටම භාෂාවක් කියන්නේ වචන සහයි වචන පාවිච්චි කිරීමේ නීති රීති. හරියට පොඩි කාලයක් හරි ක්‍රමයකට ලැහැස්ති වුණොත් ඒක කරන එක ඇත්ත ලොකු දෙයක් නෙමෙයි. Right? අපි දැන් ප්‍රැක්ටිස් කරමු. මේ වර්ඩ්ස් ඔක්කොටම ස්කූල් යන ස්ටුඩන්ට්ස් ලැටර්, ජොබ් සීකර්ස් ලැටර්, බිස්නස්මන් ලැටර්, ප්‍රමෝෂන් එකක් බලාගෙන ඉංග්‍රීසි හදා ගන්න අයට, පිටරට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අය ඕනෑම කෙනෙකුට වොකැබුලරි එක කවුද කියලා අදාළ නැහැ. කතා කරනවා නම් ඕනෑම කෙනෙකුට වචන ඕන. Right? අපි ප්‍රැක්ටිස් කරමු මේ වචන පහ. රයිට් අපි දැන් එහෙනම් ප්‍රැක්ටිස් කරමු. පළවෙනි වර්ඩ් එක ගිනි මැලයක්. කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්? Campfire. Campfire. ප්‍රමාණවත් තරම්. Adequate. 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 Right? තුන්වෙනි වර්ඩ් එක මීමැස්සා ඉංග්‍රීසි වලින්. Honeybee. 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 දැන් මේක verb එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් noun එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් යමක සාරය ගන්නවා එහෙම නැත්නම් සාරය extract extract එතකොට අපි ඉගෙන ගත්ත පස්වෙනි වචනය මල් පැණි nectar nectar උන words පහක් අපෝ අපි බලමු හම්බු විදිහට honeybee honeybee adequate adequate campfire 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 extract extract nectar nectar දැන් මම හිතනවා වචන ටික මතකයි කියලා අමතක වෙයි ඒක නිසා නැවත නැවත බලන්න සහ තවත් වචන පහකින් පහක් එක හමු වෙමු අපි ඊළඟට